දැක්කම චරිත්‍රයේ මාතෘකාවක් තියෙනවා මේ සුමන් බලයට පත් වෙච්ච ගමන් මේ දුප්පත් ජනතාව දුක 20000 ගන්න දීමනාවක් ලබා දෙනවා කියලා. ඇත්තම දැන් ඔබතුමාලත් දැන් තියෙන ප්‍රමාණය වැඩි කළා මේ සමුද්‍රය දෙන්න හදනවා. ඒතකොට මේක මේ මැටිවලින් ඉලක්ක කරගෙන මේ කරන මේ කණ්ඩායම අතර තරගයක්. ඔබතුමා තේරුම් අරගෙන නැහැ. සජිත් වේදිකාවේ කියන කාරණේත් ඒ වගේම අනුර කුමාර වේදිකාවේ කියන කාරණේත් අස්වසුභ ක්‍රියාත්මක වීමත් අතර මහ විශාල පරතරයක් තියෙනවා. අස්වසුම ක්‍රියාත්මක කරේ IMF එක, ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ රජය, මේ විශේෂඥයින් මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච විද්‍යානුකූල ක්‍රමයකට කිසිම කෙනෙකුට මැදිහත් වීමක් කරන්න බැරි නිවැරදි තෝරා ගැනීමක් කරන්න. පළවෙනි අවුරුද්ද මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒකේ හඳුනාගත්ත තවදුරටත් ශක්තිමත් කළ යුතු තැන් අපි තේරුම් අරගෙන දෙවැනි අවුරුද්දේ සහතික කිරීමේ වැඩසටහන වෙද්දී අර පළවෙනි අවුරුද්දේ ක්‍රියාත්මක වෙද්දී තිබ්බ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැති කරලා අලුතෙන් මේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන පොරොන්දු දෙන්නේ සජිත් සහ අනුර මිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය නෙවෙයි. එතකොට මේ අනික් පක්ෂ දෙකම කටයුතු කරන්නේ තමන්ගේ පාක්ෂිකයාට අවශ්‍ය විදිහට පාක්ෂිකයා තෝරලා දුප්පතුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක්. ඉතින් එහෙම ක්‍රමවේදවලට ලෝකයේ අද කිසිම රටක් ගමන් කරන්නේ නැහැ. මේ අද දුප්පත් ජනතාව එවැගේම මේ ආර්ථික අපහසුතා නිසා දුෂ්කරතාවලට මැදිහත් වෙච්ච ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලන විපක්ෂය අනුර සහ සජිත් මේ රටේ බරපතලම අර්බුදය විසඳන්න මැදිහත් නොවුනේ ඇයි 2022 අවුරුද්දේ? ඒ 2022 අවුරුද්දේ මේ අභියෝගයෙන් පැනලා ගියේ ඇයි? බාර නොගන්න අවශ්‍ය කොන්දේසි ටික දැම්මේ ඇයි? එදා පැනලා ගියපු කණ්ඩායම අද ආණ්ඩු බලයක් ඉල්ලීම ගැන අපි පුදුම වෙනවා. ඒ හින්දා එයාලගේ එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් දැන් එළියට ආවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කිසිදු නැවුම් වැඩපිළිවෙලක් නැහැ. ඒක ලස්සන වචන විතරයි තියෙන්නේ. පැතුම් මල්ලක් තියෙනවා. ලස්සන වචන තියෙනවා. ප්‍රායෝගික නැති අදහස් කියනවා. ඒ අයට ප්‍රායෝගික නොවෙන්නේ එයාලා වේදිකාවේ එකක් පෙනී හිටින්න එක න්‍යායක් වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වෙන්නේ තවත් න්‍යායක්. කියන්නේ එකක් ඒ කියන්නේ කරන දේ කියන්නේ නැති කණ්ඩායම. කියන දේ කරන්නේ නැති කණ්ඩායම. ඒ හින්දා මේ මැතිවරණ වේදිකාවට දුප්පතුන් ගැන කිඹුල් කඳුළු හෙළුවට වැඩන්නේ ඒ දුප්පතුන් වෙනුවෙන් පෙනී හිටිය යුතු අවස්ථාවේදී අනුර සජිත් දෙන්නම පැනලා ගියා. පැනලා ගිහිල්ලා හැංගිලා හිටියා. හැංගිලා ඉඳලා එලි බැස්සේ රටේ ආර්ථික අර්බුදය රනිල් වික්‍රමසිංහ සමනයකට පත් කරන්න කටයුතු කරපු අවස්ථාව. විපක්ෂය කියන්නේ මේ දැන් මේ වෙනකොට අවුරුදු දෙකක් තුල ගත්ත ණය ගෙවීමට කටයුතු කරන්නේ නැතුව තමයි මේ රජයේ මේ පොරොන්දු ලබා දෙන්නේ. ඇත්තටම මේ ජාත්‍යන්තරයෙන් මේ ලබාගත ණය වල සම්බන්ධයෙන් කටයුතු කළ නැත්. අපි මේ වෙනකොට ද්විපාර්ෂික ණය හිමියන්ට ගෙවන ණය తాවකාලිකව අත්හිටුවල තියෙනවා. බහුපාර්ෂිකව ලබාගත් ණය අදටත් කිසිදු ගෙවීමක් බහුපාර්ෂිකව ලබාගත් ණය සියලු ගෙවීම් මේ වෙනකොට සිදු කරලා තියෙනවා කිසිම ඩිෆෝල්ට් එකක් නැතුව. ඒ කියන්නේ මේ 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 බංකොලොත්භාවයක් තිබ්බා ඒක හිඟයකින් තොරව මේ මුදල් ගෙවලා තියෙනවා රටේ. ඒ හින්දා අද රටේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. මෙහෙමනේ වැඩේ නොකරපු කෙනාට ඕන දෙයක් කරනවා කියලා කියන්න පුළුවන්. අනුරටයි සජිත්ටයි ඇවිල්ලා ලෝකේ තියෙන හඳෙන් වුණත් ඕන දෙයක් ගෙනල්ලා දෙන්නම් කියලා කියන්න පුළුවන්. ඇයි ඒ? මේ අසීරු වෙලා මේගොල්ලන් මේකට මැදිහත් උනේ නැහැ. පැනලා ගියා විතරක් නෙමෙයි මේක කරන්න බාරගත්ත මනුස්සයගෙනුත් කකුලෙන් ඇදෑද හිටියේ. හැබැයි අවසානේ මොකද වෙන්නේ? ආණ්ඩුවෙන් කකුලෙන් අදින්න ට්‍රයි කරා. ජනාධිපතිතුමායි කකුලෙන් අදින්න ට්‍රයි කරා. ඒ කකුල් මාට්ටුවට අහුවෙලා ජනාධිපතිතුමායි ආණ්ඩුවයි වැටුණා නම් කවුද මේකේ වන්දිය ගෙවන්නේ? අර වැටිලා හිටපු රටේ දුක් විඳපු ජනතාව තවත් දුක් විඳින මට්ටමකට ගෙනියන්න තමයි අනුරයි සජිතුයි දෙන්නම දේශපාලනය කරේ. ඒක ඉතාම ඍජුව මම කියනවා, කනගාටු වෙනොත් මම කියනවා. අද ඔවුන්ට අඩුම තරමේ සදාචාරාත්මකව මේ රටේ ජනතාවගෙන් බලය ඉල්ලන්නවත් අයිතියක් නැහැ. ජනතාව වෙනුවෙන් පෙනී හිටිය යුතු අවස්ථාවේදී ඒක මගහැරියා. ඒ එයාලට බැරි හින්දා. ඒ හින්දා එයාලා හිතනවා නම් අමාරුම තැනින් රනිල් වික්‍රමසිංහ මේ තැනට රට ගෙනාවා, දැන් ඉදිරිය කිසි අපහසුයක් නැතුව පාලනය කරන්න පුළුවන් කියලා අමාරුම තැන ඉඳලා මෙතෙන්ට එද්දි තිබ්බ අමාරුව වගේම අමාරුවක් තියෙනවා ඉදිරියේ සැලසුමක් නැතුව රට පාලනය කළොත්.
ජනතාවයකට වන්දිගේ වණ්ඩ වෙනවා ජනතාවට. එයින්ද අනුර සජිත් දෙන්නම මැතිවරණයකට අවශ්‍ය පොරොන්දු මල්ලක් දෙනවා. වැඩපිළිවළක් නෑ. මම දැක්ක මාලිම කවුද ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාම කියනවා අනුරකුමාර දිසානායක මැතිතුමා දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් දීලා තියෙනවා. ඒක සාරාංශයක්ලු. පිටු 200 ගානක සාරාංශයක් දීලා තියෙනවලු. එතකොට සාරාංශයම පිටු 200 ගානක් වෙනවනම් ඒකේ අන්තර්ගතයේ වැඩපිළිවළක් නෑ කියන එක නම් හොඳටම පැහැදිලි. මොකද සාරාංශයත් පිටු 200 ගානක්. සාරාංශයත් පිටු 200 ගානක් තියෙනවනම් උපාය මාර්ගික වැඩපිළිවෙලේ කිසිම හරයක් නැති වෙනවා කියන එකත් ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ හින්දා මේ ලස්සන වචන එකතු කරලා මම අදටත් අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝග කරන්නේ මතක තියාගන්න මේ රට ස්ථාවර කළා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් බවට පරිවර්තනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනියපු වැඩපිළිවෙලත් ඒ වගේම නීතියක් බවට ඒ වැඩපිළිවෙලපත් කරන්න ආර්ථික පරිවර්තන පනත් කැටුම් පතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා අනුමත කරගත්තේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් ලියා ගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් සාරාංශය පිටු 273යි නම් අපිට හිතා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් නැති එකේ එකෙම ඔප්පු වෙලා තියෙනවා.